ඉර බැස්සට පස්සේ දඩේ මේ යන අමුතු මාමුතු මාළුවෙක් ගැන කියලා දෙන්නයි යන්නේ. මාළුන්ගේ මේ මස් කෑලි කෑලි හදා ගන්න. දැන් මේ මාළුවව හඳුනගන්නේ කොහොමද? ඊවරොත් එක්ක පොඩ්ඩක් කතා කරලා මේ ගැන පොඩ්ඩක් අහලා බලන්න ඕන. දැල්ල කනවා පොඩි පොඩි මාළු කනවා. පිටකසියේ මාළු තමයි කන්නේ. ඌ කාගෙන කාලේ ගිහින් රවුම ගැලින්දා. ඉන්නවනේ අර ගොඩ කූඩල්ලෝ මූදෙත් ඉන්නවා ඒ වගේ කූඩල්ලේ. ටූටි. මම දැන් අඟල් දෙයක්වත් නැහැ. ඌ තමයි ඒ රවුමට කන්නේ. ඒත්යා වගේ මාළු කුරේකුත් ඉන්නවා. ඒකත් කනවා නැත්තම් පොඩි මෝරු ඉන්නවා. ඒ පොඩි මෝරක් කනවා අලු මඩුව ඉතිරේ ඉන්නවා මඩුවට තේ මඩුව කනවා කියලා කියනවා මොකද්ද මෝරෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ මේ කනවායි කියලා තමයි කැල්ල කරගෙන කනවායි කියලා අපි දැකලා නැහැ තමයි මේ වගේ මෝරෙක් අපිට හවුලක් හරි ඉතින් මේකයි කියලා කියන්නේ ඒක ඒකයි ඒ විදිහට කියනවා තාමත් හරි ආසක් දැනගත්තු කෙනෙක් නෑ මොකද්ද හරි ඉස්තරේ කියන්නේ ආයුබෝවන් සුබ දවසක් අද මම ඕගොල්ලන්ට අමුතුම අමුතු මාළුවෙක් ගැන කියලා දෙන්නයි යන්නේ මේ මාළුවට ඇත්තටම කියන්නේ කුකී කටෂා කුකී කටෂා එහෙමත් නැත්නම් මෙයාට සිගා ශාක් කියලා කියනවා. ඒ කියන්නේ සිගා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ සුරුට්ටු කියන්නේ දුඹුරු පාට දඩ සුරුට්ටු. ඒ වගේ ඒ හැඩැති මේ මගේ අත වගේ ඇති. මේ මගේ මේ අත සයිස් එකට ඇති මේ මාළුවා සෙන්ටිමීටර 56ක් වගේ තමයි උඩරිම ලොකු වෙන්නේ. සෙන්ටිමීටර 42 56 අතර තමයි ගෑනු සතා තමයි සෙන්ටිමීටර 56ක් විතර ලොකු වෙන්නේ. පිරිමි සතා සාමාන්‍ය සෙන්ටිමීටර 42. ඒ කියන්නේ මීටර භාගයක් වගේ ප්‍රමාණයට මීටරයක් කියන්නේ මේ සයිස්නේ. මීටර භාගයක් වගේ ප්‍රමාණය මාළුවෙක් තමයි මේ මාළුවා. මා අරුම පුදුම මාළුවේ මේ මාළුවා ගැන අපි තව වැඩි විස්තර ටික කතා කරමු. මේ මාළු විශේෂය ඇත්තටම කියනවා නම් මේ මෝරු විශේෂය. කුඩා මෝරු විශේෂය. ඉතින් මේ මෝරු විශේෂය නිසා තමයි මේ කෙලවල්ලන්ට, සප්පරුන්ට, කොප්පරුන්ට මේ විශාල මාළුන්ට මේ හිල් ඇති වෙන්නේ. මේ විදිහට මස් කඩාගෙන කන්නේ මේ මෝරු විශේෂය. කුකී කටෂා කියලා නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙයා තනිකර මේ ලොකු මාළුන්ගේ මේ මස් කෑලි කෑලි. ඕගොල්ලන්ට පේනවා ඇති මේ රවුන් රවුන් තමයි මෙයා මාළුවාගේ කඩාගන්නේ. ඉතින් මේ නිසා තමයි මෙයාට කී කටෂා කියලා මෙයාට නම දීලා තියෙන්නේ. ඉතින් මේ අර කඩාගන්න මස් කෑලි කුකී එකක් වගේ නිසා තමයි මෙයාට කුකී කටෂා කියලා මෙයාට මේ නම දාලා තියෙන්නේ. සිගා ෂා කියලා කියනවා අර සුරුට්ටුවක් වගේ නිසා. ඇත්තටම කියනවා නම් මේ මාළු විශේෂය අඩි 3000ක් අඩි 3000ක් ගැඹුර තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලෝ ඒ අඩි 3000ක් ගැඹුරු මට්ටමේ ජල මට්ටමේ තමයි කලුවරේ ජල මට්ටමේ තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ දඩයම් කරන වෙලාවට මේ අඩි 3000 ඉඳලා ඉහළට ජල මතු පිටට මේගොල්ලෝ උඩට ඇවිල්ලා තමයි දඩයම් කරන්නේ. ඒ වගේම මේ ඉර බහින ටයිම් එකේ වතුරට බහින කිමුදුම් කරුවන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලන්ගේ. අපේ ලංකාවේ නම් මේ ප්‍රශ්නේ නැහැ. ගොඩක් විදේශ රටවල් වල කිමුදුම් කරුවන්ටත් ඩැමේජ් වෙලා තියෙනවා බොහොමත්ම කලාතුරකින් මේ මාළුවා නිසා. මෙයාට තියෙන්නේ ගොඩක් වෙලාවට ලොง සිලින්ඩ්‍රිකල්. සිලින්ඩ්‍රිකල් කියන්නේ මේ සිලින්ඩරයක් වගේ ඇඟක් තමයි මෙයාට තියෙන්නේ. නිකන් සිගා එකක් වගේ සුරුට්ටුවක් වගේ. ඉතින් ඒ හින්දා මෙයාට ලොง සිලින්ඩ්‍රිකල් ශරීරයක් තමයි මෙයාට පිටන්නේ. ඒ වගේම ෂෝට් බ්ලන්ට් ස්නවුට් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ෂෝට් බ්ලන්ට් ස්නවුට් එකක් කියලා කියන්නේ යාළුවනේ මේ නිකන් මොට වෙච්ච නහයක්. නිකන් මොට වෙච්ච නහයක් තමයි මෙයාලට තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙයාට ග්‍රීන් ලාර්ජ් අයිස් තියෙන එළියට නිරපු ලොකු ඇස් දෙකක් තමයි තියෙන්නේ. කොළම කොළපාටයි නිකන් අර පූසෙකුගේ වගේ කැට් අයිස් වගේ තමයි මෙයාගේ ඇස් දෙක අමුතුම පාටක් තියෙන්නේ. ඒ වගේම මෙයාට අර ස්පයින්ලස් කියන අර කූරු වගේ තියෙන මේ මෙයාගේ ස්පයින් තියෙන ඩෝසල් ෆින් නැහැ. හරිද? ඒ කියන්නේ මෙයාට මේ ඇටකටු නැති වරල් තමයි මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ උඩ වරල්, පෘෂ්ඨීය වරල් මෙයාගේ තියෙන්නේ ඇටකටු නැහැ. වරල් වර්ග තුනක් තියෙනවා මෙයාගේ ඇටකටු නැතුව තමයි මේ වරල් වර්ග පිහිටන්නේ. හරිද? ඒ වගේම මෙයාට විශාල කෝඩල් ෆින් නැක් තියෙනවා. කෝඩල් ෆින් නැක් කියන්නේ යාගේ වලිගේ විශාල වලිගේ පිටිපස්සේ වලිගේ
ටිකක් තරමක් එයාගේ ශරීරයට සාපේක්ෂව විශාල වලිගයක් තමයි මෙයාට තියෙන්නේ කෝඩල් ෆින් එක. ඉතින් ඒ වගේම මෙයා තනිකර ඩාර්ක් බ්‍රවුන් කලර් ෆිෂ් කෙනෙක්. මෙයාගේ අමුතුම අමුතු නිකන් කළු සුරුට්ටු අර දුඹුරු තද කළු සුරුට්ටු තියෙන ඒ වගේ පාට මාළුවෙක් තමයි මෙයා. ඒ වගේම මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ කරමලයි මෙයාගේ ලයවර්ලයි අතර කරමලයි ලයවර්ලයි අතර තියෙන පොඩි කොලර් එකක්. ඩාර්ක් බ්‍රවුන් කොලර් එකක් තියෙනවා. මේකෙන් එයාව හඳුනගන්න ලේසි. ඉතින් ඒ වගේම මේ මාළුවගේ මේ ජෝ එක ගත්තොත් ඒ කියන්නේ මේ කට ගත්තොත් මෝරෙක් වගේම තමයි තනිකර. තනිකර ලොකු මෝරෙකුගේ හැඩතල තමයි මෙයාට තියෙන්නේ කටේ. මෙයාගේ දත් පිහිටීම ගත්තොත් උඩු ඇන්දේ දත් පුංචි පුංචි දත් 37ක් විතර තියෙනවා. ඒ වගේම යටි අණුවේ යටි ඇන්දේ ත්‍රිකෝණාකාර උල් පිහිතල වගේ දත් 31ක් පමණ තියෙනවා. ඉතින් මේන්න මේ කටෙන් තමයි මෙයා මේ මාළුන්ගේ මස් කෑලි ගලවගෙන කන්නේ. ඉතින් යාළුවනේ මෙයා මේ දඩයම් කරන විදිය මහ හරි අපුරු අපුරුයි. හරිම කදිම දඩයම් කිරිල්ලක් මෙයා කරන්නේ. දැන් නිකන් හිතලා බලන්නකො මෙයා අඩි 3000ක් යට ඉන්නේ. අඩි 3000ක් යට ඉඳලා මෙයා ඉර බැහැගෙන එන ටයිම් එක අඳුර වැටිගෙන එනකොට මෙයා මුහුදු ජල මතු පිටට උඩට එනවා. උඩට ඇවිල්ලා මෙයාගේ ඇඟේ තියෙනවා අමුතුම වර්ණයක්. ඒ කියන්නේ මාළුවෙක් යට ඉඳලා මෙහෙම උඩ බලනකොට මාළුවට වතුර පේන්නේ දිලිසෙන නිල් පාට. උඩ බලනකොට පේන නිල් හුරු පාටට කියනවා බයෝලුමිනසන්ට් කියලා. බයෝලුමිනසන්ට් පාට තමයි මෙයා ශරීරයේ මෙයා හදාගන්නේ. ඉතින් මේ හදාගන්න පාට මෙයාගේ යටිබඩ ප්‍රදේශයේ දිගටම මේ කට ළඟ ඉඳලා වලිගේ ළඟට එනකම්ම මෙයාගේ මේ බයෝලුමිනසන්ට් කලර් එක මෙයා ඩිස්ප්ලේ කරනවා මාළුන්ට. එතකොට ඒක දකින මාළු මේ මෙයාගේ හරියට මුළු ශරීරයේම වතුර හා ඒ මාළුන්ට උඩ යට ඉඳලා උඩට පේන පාටම තමයි මෙයාගේ ඇඟෙත් පේන්නේ. එතකොට මෙයාගේ මුළු ශරීරයේම මාළුන්ට පේන්නේ නැහැ. කොලර එක විතරයි මාළුවට පේන්නේ. ඉතින් එතකොට මේ මාළු හිතනවා මේ චූටි මාළු තමයි මේ ඉන්නේ උඩ කියලා. මේ ලොකු කෙලවල්ලෝ සප්පරු කොප්පරු වගේ මාළු අර මාළුවව දඩයන් කරන්න උඩට පීනනවා. පීනනකොටම මෙයා අර එයාගේ බයෝලුමිනසන්ට් කලර් එක අයින් කරලා ශෙනිකාර ලොකු මාළුව වටේ කැරකිලා ඇවිල්ලා මාළුවගේ මස් පිටැල්ලක් ගලවගෙන යනවා. ඉතින් මේ වැඩේ මෙයා කරනවා යාළුනේ තල්මසුන්ට මෝරුන්ට ඒ වගේම ලොකු මඩුවන්ට ඕනම ලෝකේ ඉන්න ඕනම විශාල මාළුවෙකුට මේගොල්ලෝ ප්‍රහාර එල්ල කරනවා. මේ විදිහට මස් පිඩලි ගලෝගන යනවා. මෙයාගෙන් ලොකු හානියක් මාළුන්ට වෙන්නේ නැහැ. නමුත් මේ මාළුන්ගේ වැඩිපුර මෙයාගේ මාළු මේ කුකී කටශාක් රෑනකට හවුනොත් මාළුවෙක් මිය යනවා. ඒ වගේම මිනිස්සෙක් වුණත් එහෙමයි වෙන්නේ. ඉතින් මේ මාළු වර්ගය විශේෂත්වය එන්නේ එකයි. මෙයා අමුතුම දඩයම් රටාවක් තමයි මෙයා පෙන්වන්නේ. ඉතින් මේ මාළු වර්ග ලෝකයේ ගොඩක් රටවල් ආශ්‍රිතව මේගොල්ලෝ ජීවත් වෙනවා. සෙල්සියස් අංශක 20ක් වගේ උෂ්ණත්වයේ තියෙන ජලයේ තමයි මේගොල්ලෝ වැඩිපුරම ජීවත් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ ශ්‍රී ලංකාව අවට මුහුදේ නම් ගොඩක් දුරට අඩුයි. නමුත් ඕස්ට්‍රේලියාව, ජපානය, ඒ වගේම අප්‍රිකාව, ඒ වගේම ඇමරිකා මහද්වීපය, මේ මහද්වීප ඔකමේම වගේ මේ මාළු වර්ගයේ ඉන්නවා. නමුත් අපේ ශ්‍රී ලංකා ඉන්දියන් සාගරයේ අපේ ශ්‍රී ලංකාවට මුහුදේ නම් මේ මාළු වර්ගය බොහොමත්ම අඩුයි. නමුත් ඉතින් කලාතුරකින් රෑන් පිටින් එන්න බැරි කමක් නැහැ. මේ අමුතුම අමුතු මාළුවා ගැන මේ කුකී කට ශාක් එහෙමත් නැත්නම් සිගා ශාක් ගැන ඔයගොල්ලන්ට යම් දැනුමක් ලැබෙන්න ඇතයි කියලා මම හිතනවා. දීවර කර්මාන්තයේ අවුරුදු සොයාගෙන විෂුටි ප්‍රණාලිකාවේ තවත් රසබර වීඩියෝකින් යළිත් දවසක හමු වෙනවා. එහෙනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා.